අද මේ රටේ විශාල දැන් විශාල පරිසර විනාශයක් සිද්ධ වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති මාලාවේ සෞභාග්‍යයේ දැක්ම කියන ප්‍රකාශනයේහි 9 වෙනි ප්‍රතිපදාව. එතුමාගේ සෞභාග්‍ය දැක්ම කියන ප්‍රකාශනයේහි දසවදාරුම් ප්‍රතිපත්තියක් එතුමා ගෙනාවා. ඒ දසවදාරුම් ප්‍රතිපත්තියේ 9 වෙනි ප්‍රතිපදාව තමයි තිරසර පරිසර කළමනාකරණ පද්ධතියක් මේ රට තුළ ස්ථාපනය කරයි. තිරසර පරිසර කළමනාකරණ පද්ධතියක් මේ ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කෙරේ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දැන් කඳු ටික කපනවා, වැලි ටික කපනවා, පස් ටික කපනවා, කැලෑ ටික කපනවා, ජාවාරංකාරයන්ගේ තමන්ගේ ගෝල බාලෙන්ටි ඒ වගේ ජාවාරං කරන්න ඉඩ දෙනවා. මහා පරිසර සංහාරයක් අද මේ රට තුළ සිද්ධ වෙනවා. අපි ගෝඨාභය මහත්තයාගේ පාක්ෂිකයෝ, අපේ පාක්ෂිකයෝ, සමග ජන බලවේගයේ පාක්ෂිකයෝ, ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෝ කියලා නෑ. අපි සියල්ලම මිනිස්සු. අපි සියලුම දෙනාට හුස්ම ගන්න අවශ්‍යයි මේ මහ පොළොවේ. දැන් මේ වෙනකොට ඊයේ පෙරේද අපිට වාර්තා වෙනවා කොළඹ නගරේ වායු ගෝලයේ ඔක්සිජන් අනුපාතයේ විශාල ලෙස සීග්‍රයෙන් පල්ලෙහාට බහලා. ඒතකොට මේ මහ පොළොවේ හුස්ම ගන්න තියෙන කිච්ච අයිතිය මේ ආණ්ඩුව විසින් අද මේ වෙනකොට අපේ ජනතාවට අහිමි කරමින් ඉන්නවා කියන එක අපි කියන්න ඕනේ. දැන් අද ජනතාවට කන්න නැහැ. අද ජනතාවට බියකින් සැකකින් තොරව තමන්ගේ නිරෝගීභාවය පිළිබඳ විශ්වාසය තබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ විතරක් නෙමේ අද අපේ රටේ ජනතාවට මිනිසුන්ට සාමාන්‍යයෙන් ජලය වාතය මේවා මේ නොමිල බාණ්ඩ මේ පරිසරය තුළින් මිනිස්සු ලබාගත්තේ නොමිලේ මේ ජලය ටික. මේ පරිසරය තුළින් මිනිස්සු හුස්ම ටික ගත්තේ නොමිලේ. අපේ රට මේ ආණ්ඩුවට පින් සිද්ධ වෙන මේ පරිසරය සුරක්ෂිත කරනවා කියලා ආපු මේ ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න දැන් අපේ රටේ ජනතාවට හුස්ම ගැනීමේ අයිතිය දැන් මේ වෙනකොට නැති කරමින් ඉන්නවා කියන කාරණේ අපි මේ අවස්ථාවේදී මතු කරමු. ඒක හොඳම උදාහරණය තමයි මේ වෙනකොට කොළඹ නගරය තුල ඔක්සිජන් අනුපාතය වාතයේ තියෙන ඔක්සිජන් අනුපාතය බරපතල විදිහට පහළ බහැලා. දැන් මේ වෙනකොට පරිසර කලාප ලෝක උරුමයක් වෙලා ලෝක උරුම හැටියට නම් කරපු පරිසර පද්ධති 30කට වඩා විනාශ කරමින් ඉන්නවා මේ ආණ්ඩුව. ලෝක උරුම හැටියට නම් කරපු පරිසර පද්ධතිත් මේ අතර තියෙනවා. මම කීපයක් කියන්න. නකල් රක්ෂිතය විනාශ කරමින් දැන් හෝටල් ඉදි කරනවා. එතකොට සිංහරාජ වනාන්තරය දෙකඩ කරමින් දැන් පාරවල් ඉදි කරනවා. එතකොට තනමල් විල අලිමංකඩ වහලා දාලා දැන් ඒවා විනාශ කරනවා. එතකොට පොළොන්නරුව ජල ගැලුම් රක්ෂිතය, වෙඩිතලව් රක්ෂිතය, ත්‍රිකෝණ මඩුව, කුරුළු වැව රක්ෂිතය, ඇල්ල රක්ෂිතය, රොසල රක්ෂිතය, ගලවිල වන උද්‍යානයේ, සීගිරිය විදුරංගල වන උද්‍යානයේ, නවගත්තේගම අලපාලු වැව, කල්පිටිය, පුත්තලම පොලිදිවාසල් කඩලාන, ආලන්කුළම රක්ෂිතය, රූමස්සල රක්ෂිතය, ආන විරුන්දාව ඇතුළු අපේ රටේ ලෝක උරුම හැටියට නම් කරන ලද සමහර අපිට විශාල වශයෙන් අපිට ආවේනික ඒ තුරුලතා වනගහන තියෙන පරිසර පද්ධතීන් 30කට වඩා මේ ආණ්ඩුව දැන් විනාශ කරමින් ඉන්නවා කියන කාරණය මේ අවස්ථාවේදී කියනවා. Breaking.lk